සුබ දවසක් කියලා මුලින් පිළිගන්නවා අකුරාවනා channel එකට. ඉතින් අද දවසේ ඉතින් අපි කතා කරන්න යන්නේ වැලලී තියෙන ඉතිහාසයක් නැවත ගොඩගන්න තමයි යන්නේ. ඉතින් මේ වීඩියෝ එක බලනකොට ඔබට තේරෙයි කොයිතරම් ප්‍රෞඩ ඉතිහාසයක් අපිට තිබිලා තියෙනවද. ඒවා මේ වන විට මේ කියන කිසිම අදාළ බලධාරීන්ගේ ඇසට ගැටිලා නැහැ මේ වෙනකන්. ඉතින් මේක ගොඩක් වැදගත් වෙන්නේ වැල්ලවාය ප්‍රදේශයේ ඉන්න අයටම. මොකද මේක බලන්න යන්න පුළුවන් සහ ඒ හැමදේම කරන්න පුළුවන් හොයන්න මේ ගැන වැල්වාය ප්‍රදේශයේ තමයි මේක තියෙනවා කියලා වාර්තා වෙන්නේ. ඉතින් මේකේ ගොඩක්ම වැදගත්ම දේ තමයි මෙතන අක්කර 25කට වැඩි ප්‍රදේශයක මේ කියන නටබුන් තියෙනවා. මේක ඉතින් ගොඩක් පැරණි පෞරාණික පන්සලක් හැටියට තමයි ගණන් ගන්නේ. සමහරක් විට අද දකින ඔබ දරදා මාලිකාව වගේ මාලිකාවක් මෙතන තියෙන්නත් පුළුවන්. මොකද චෛත්‍ය වර්ගම දෙකක් මෙතන තියෙනවා. හැබැයි ඔක්කොම ගරා වැටිලා කැලේ වෙලා තියෙන්නේ. ඉතින් මේක ප්‍රතිසංස්කරණය කරලා හරි මේක රක්ෂිතයක් විදිහට නගා සිටවලා හරි මේක රක්ෂිතයක් විදිහට ඇති බොහෝ දුරට ලිඛිතව. හැබැයි මේක කිසිම අර සමීක්ෂණය කරලවත් කිසිම කෙනෙක් ඇවිල්ලා බලන්නේවත් නැති ප්‍රදේශයක් කියලා තමයි අපිට වාර්තා වෙන්නේ. ඉතින් මේ ඔබ දකින්නේ ගල් කණු. සමහරක් අය මේ කන්ද මුදුනේ ඉඳලා පල්ලෙහාට යනකොට කුඹුරු කරන පැතිවල දක්වාම මේ කියන පෞරාණික නටබුන් තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් මේකේ දුක්මුසුම කාරණාව තමයි මේක මේ වන විට නිදන් හාරන්නන්ගේ අතට පත් වෙලා තියෙනවා. මේ ඔබ දකින්නේ චෛත්‍යයේ උඩ කොටස, ඒ කියන්නේ කොත පලන්දන ස්ථානය, ඒ කියන්නේ චෛත්‍යයක උඩ කොටසක් තමයි මේ ඔබ දකින්නේ එක චෛත්‍යයක. ඉතින් මේක තමයි කොත පලන්දන්නේ සාමාන්‍යයෙන් මේකේ උඩ. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. සමහරක් විට මේ ඇවදින්නේ චෛත්‍යයක් උඩ වෙන්න පුළුවන් නැත්නම් ගොඩක් වටිනවා කියන දේවල් සංගවණ ඉන්න භූමියක් මේක. සමහරක් විට පිළිම වෙන්න පුළුවන් විවිධ විදිහේ දේවල් උඩ වෙන්න තියෙයි මේ ඇවදින්නේ. ඉතින් ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය. මේකේ පැරණි භාවය සාමාන්‍යයෙන් පරාක්‍රමබාහු රජතුමාගේ ඉඳලා සාමාන්‍යයෙන් ගතොත් එහෙම වැඩිපුරම වළගම්බා රජතුමාගේ කාලයට යනවා කියලා තමයි මොහුන් සඳහන් කිරීමක් කරන්නේ. මේ දැකෙන්නේ පහන් කණු කියලා තමයි කියන්නේ. ඉතින් පහන් කණු ඒ කාලයේදී තිබුණේවා අදවන විට විවිධ විදිහට කැණීම් කටයුතු කරලා තියෙනවා නිදන් හොරුන්. ඉතින් ඒ අය කරන කැණීම් කටයුතුත් එක්ක තමයි අද දවසේදී මේ වගේ ඉරණමක් පත් වෙලා තියෙන්නේ. ඊට අමතරව මේක පිළිබඳව කිසිම සොයා බැලීමක් සහ මෙතන මේ විදිහට කියනවා වගේ පන්සලක් හෝ විවිධ පූජනීය ස්ථානයක් තිබුණා නම් අදවන විට ඒ දේවල් සංරක්ෂණය කරලා හෝ ඒ වගේ දේවල් වලට උදව් කරලා මේක නගා සිටවන්න පුළුවන් නම් ඉතින් ගොඩක් මිනිසුන්ට ගොඩක් වැදගත් වෙන දෙයක් කියලා ඇත්තටම. ඉතින් මේකේ නිදන් හාරපු තැන් සහ නිදන් පිළිබඳව ගොඩක් ඔබට ඉදිරියට යනකොට බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ නිදන් හාරන්න භාවිතා කරපු මේ වලක් මේ කට්ටිය. ඉතින් මෙතනදී තිබුණ නිදාන නම් අරන් ගිහිලා තියෙන මේ වෙන විට. ඉතින් මේක සාමාන්‍යයෙන් අඩි 10ත් 12ත් අතර යට ගැඹුරට හාරලා තිනවා. ඉතින් මෙතන හාරලා තියෙන ගොඩක් කලාවට මේ චෛත්‍යයේ පාදම ළඟ තමයි මේ හාරලා තියෙන්නේ. ඉතින් මෙතන අඩි 9කට යටින් තියෙන්නේ කළුගල් තට්ටුවක් තියෙන්නේ. මොකද ඔබ දන්නවා චෛත්‍ය නිර්මාණය කරනකොට යට පාදමට දාන්නේ කළුගල්. මොකද ගිලහ බැස්මක් වෙන්නේ නැති විදිහට ඒක නිර්මාණය කරන්න ඕන නිසා. ඉතින් ඒකෙදී ගොඩක් කලාවට තැම්පත් කරන දේවල් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් ගන්න තමයි මේ නිදන් හොරු හරියට මේ ගැන දැනගෙන මේ කැණීම් කටයුතු කරන්නේ. ඉතින් නිදන් හොරුන්ට මේ වගේ තැන්වල හරියට තොරතුරු යන එක හරියටම මේවා සඳහා ඉන්න බලධාරීන්ට යන්නේ නැති එක තමයි ප්‍රශ්න වෙලා තියෙන්නේ. මොකද බලධාරීන් මේනකොට S2 වහගෙන නැත්නම් මං හිතන්නේ ශ්‍රී ලංකාව කියන්නේ ඉතා ප්‍රෞඩ ඉතිහාසයක් තියෙන රටක්. ඉතින් ඒ රටේ තියෙන දේවල් විනාශ කරන්න නොදී ඒවා සංරක්ෂණය කරලා හෝ ඒවට යම්කිසි නීති ගෙනාවට වැඩක් නැහැ. ඒක පැටිකිලි නැහැ. මොකද යම්කිසි පනතක් ගෙනාවා කියලා පනතේ නීති තිබුණාට වැඩක් නැහැ. හැබැයි නීතියකින් මේ වගේ දේවල් ආරක්ෂා කරන්න බෑ ඇත්තම අපි දන්නවා. ඉතින් මේකෙදි කරන්න ඕනේ මේ වගේ දේවල් රැක ගන්න, මේවා සංරක්ෂණය කරන්න ඕනේ. මේ කැලෑ ගස් ලොකු ගස් තියෙද්දී පොඩි ගස් ඔක්කොම මේ හැමතැනම සුද්ධ කරලා ඊට පස්සේ මේකේ අර අපි දැන් නටබුන් එහෙම බලන්න දැන් අනුරාධපුර පොළොන්නරුව පැත්තේ යනවනේ. එතකොට ඒ පැත්තේ යනකොට ගොඩක්ම නටබුන් ටික ලස්සනට බලන්න සහ ඒවා ප්‍රතිසංස්කරණය කරන්න හෝ ඒවා මේ බලන්න මෙතනත් බලන්න ගියාම මෙතනත් ලොකු කැණීමක් කරලා බලන්න ලොකු වලවල් කපලා තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් විනාශ වෙන්න දෙන්න හොඳ නැහැ. මේ උළු ටික සාමාන්‍යයෙන් මේ පුජ්ජකලයා කියන හැටියට
මේ පුද්ගලයා මුදුරාද කියලා කියලා තියෙනවලු ඒකට ටික රක්ෂිතයක් ඉතින් ඒකේ ඉන්නවලු පුරා විද්‍යා කෙනෙක් ඔහුට මහු පෞද්ගලිකව ගිහිල්ලා මේ ගැන කතා කිරීමක් කරලා තියෙනවා ඉතින් ඒ රක්ෂිතේ අවට ඉන්න ඒ කෙනත් එක්ක කතා කරාට පස්සේ ඔහුට මේ සාක්ෂි දුන්නට පස්සේ ඔහු කිව්වේ මේ උළු කැට සාමාන්‍යයෙන් වලගම්බා රජතුමාගේ කාලයට දිව යනවා කියලාලු. ඉතින් ඒ කාලයත් එක ගන්නකොට සාමාන්‍යයෙන් මේ තැනේදී මේ සාමාන්‍යයෙන් මෙතන අක්කර 22කට වඩා වැඩි ප්‍රදේශයක් තියෙන භූමි භාගයක්. ඉතින් මේ අක්කර 22ේම තනිකරම තිබිලා තියෙන චෛත්‍ය සහ පූජනීය ස්ථාන. ඉතින් ඒක නිසා මෙතන ඔය කියන වගේ පන්සලක් තියෙන්නේ නැති කියලා තමයි මේ පුජ්කලයා කතා කරන්නේ මෙතනදී. ඉතින් මෙතන තිබුණායේ පන්සල සාමාන්‍ය නිර්මාණය කරන්නේ නැති වලගම්බා රජතුමාගේ කාලයේ කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් මේකේ ලිඛිත ඉතිහාසය ගැන සහ සෙල්ලිපි විවිධ විදියට ඇති. එතකොට ලකුණු ගොඩක් ඇති මේවට. ඉතින් හැමදේම ගන්න මේ වැලලීගේ ඉතිහාසය නැවත ගොඩ ගන්න ඕනේ. ඉතින් ඒක ගොඩ ගන්න අපිට බෑ පෞද්ගලිකව. මොකද යකුල රාවණ අපිට කිසිම දෙයක් කරන්න අයිතියක් නැහැ. ඉතින් මොකද සම්පූර්ණ අයිතියම ඉතිහාසය ගැන හොයනකොට සමස්ත අයිතියම තියෙන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට. ඉතින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තමයි මේ වගේ දේවල් හොයන්න ඕනේ, මේ වගේ දේවල් ගිහිල්ලවල මිනිසුන්ට පෙන්වන්න ඕනේ, සහ මේ වගේ දේවල් රැක ගන්න ඕනේ. හැබැයි ඒක හරි හැටි වෙනම බවක් නම් අපිට පේන්නේ නැහැ. අද දවසේදී නීතියක් ගෙනල්ලා මෙතන බෝඩ් එකක් ගැහුවා කියලා මේක පුරාවිද්‍යා තැනක් හෝ මෙතන මෙහෙමයි රක්ෂිතයක් කියලා ගැහුවට වැඩක් නැහැ. ඒවා සංරක්ෂණය කරන්න ඕනේ, ඒවා ඉදිරි පරම්පරාවට රැක ගන්න ඕනේ. හැබැයි ඒ වගේ දෙයක් මෙතනදී වෙන්නේ නැහැ කියලා මට සහතිකයි. ඉතින් තබන්ට හිතමනාපේ සමහරකට මේ කැලේ දර කඩන්න යන කට්ටිය වෙන්න පුළුවන්. මේ වගේ දේවල් දකිනවා ඊට පස්සේ කටකතාවෙන් ගිහිල්ලා ගොඩක් නිදන් හොරු බිහි වෙනවා. ඉතින් ඔවුන් අතරේ මේ කටකතාව කියලා සමහරක්ලාට මේ දේවල් විනාශ වෙලා තව අවුරුදු 50කට යන්න මත්තෙන් මේවා සම්පූර්ණයෙන්ම වැළලීලා යන ඉතිහාසයක් බවට පත් වෙනව නොඅනුමානයි. ඉතින් ඒක නිසා අදාළ බරදාරීන්ට කියන්නේ යකුල රාවණ channel එක විවිධ පාර්ශව බලනවා. මොකද අපිට ට්‍රින්කෝ වලින් විවිධ විදියට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩ කරන කට්ටිය පවා අපිට කතා කරලා තියෙනවා පෞද්ගලිකව. ඉතින් ඔවුන් අපිට තොරතුරු ලබා දීම් කරලා තියෙනවා සහ ඒ අය අපෙත් එක්ක අපෙන් තොරතුරු ලබාගෙන තියෙනවා. ඉතින් ඒ වගේ ගොඩක් දේවල් කරලා තියෙනවා. හැබැයි අපිටත් කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. හැබැයි ඒ සීමාවෙන් එහාට ගිහිල්ලා අපිට දෙයක් කරන්න විදිහක් නැහැ. ඉතින් අපි පෞද්ගලික ඉල්ලීමක් කරන්නේ අදාළ බලධාරීන්ගෙන් මේ වගේ දේවල් රැක ගන්න, මොනවා හරි යමක් කරන්න කියලා. ඉතින් මේ නිදන් කොල්ලයක් වෙලා තියෙන තැනක්. ඉතින් ඔබට දැක ගන්න පුළුවන් වෙයි මෙතන මේ තියෙන ගල්වල විවිධ ලකුණු තියෙනවා. ඒ වගේ දේවල් ඉතින් එකින් එකට පෙන්වීමක් කරන්න විදිහක් නැහැ අපිට. ඉතින් මෙන්න මේකෙදි මේ ගල්වලට එහා පැත්තෙන් තියෙනවා ලොකු නිදහණයක් තිබිලා තියෙනවා. අද දවසේදී පරම්පරා ගානක් උරුමයක් තිබිලා තියෙන්නේ. ඉතින් මේ එහා පැත්තෙන් තියෙන්නේ විශාල වැවක්. අද දවස වෙන විට ඒ වැවත් ගොඩ වෙලා තියෙන්නේ. ඉතින් මේ වැවේ ඉස්මත්තේ තමයි මේ කියන නිදහණය තිබිලා තියෙන්නේ. ඉතින් ඒ නිදහණේ කෝව දැක්කම ඔය කටට හිතේ ඔබලා මුලින්ම දැක්කයේ කෝව. ඉතින් ඒක දැක්කම ඔබලාට හිතේ මේ තරම් ලොකු නිදහණයක් එකක් නෙවෙයි කිහිපයක්ම තිබිලා තියෙනවා. ඉතින් ඒ කිහිපය මේ වෙනකොට අරන් තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ කෝව සම්පූර්ණයෙන් බලන්න කෝව දකින්නකොට මොන වගේ දෙයක් තියෙන්නේ නැතිද. සාමාන්‍යයෙන් විශාල නිදහණයක් තිබිලා තියෙන්නේ. රාම්ෆෙදී මුතු මැණික් වෙන්නේ නැති අනිවාර්යෙන්ම. ඉතින් මේ පුජකලයා කියන්නේ මේකේ ඇතුළත ගොඩක් සිලිඳුයි කියලා. මොකද කෝවක් නිර්මාණය කරන ගොඩක් ස්මූත් විදිහට ෂයින් එක වැඩිපුර තියෙන විදිහට තමයි නිර්මාණය කිරීමක් කරන්නේ. ඉතින් අද වන විට ඒ ඔක්කොම විනාශ කරලා තියෙන්නේ. හැබැයි අපිට පුළුවන් වෙයි සමාජයක් හැටියට අපිට පුළුවන් වෙයි මේ වගේ එකින් එක හොයාගෙන ඒවා රැක ගන්න. ඉතින් නැත්තම් මේ වගේ දේවල් මේ නිදන් තියෙනවා නම් මේවා අරගෙන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව රටේ ප්‍රතිසංස්කරණය සඳහා, රටේ නගා සිටුවීම සඳහා, රට සුවම්පෝෂිත කරන්න මේවා භාවිතා කරන්න ඕන එකාතකින්. නැත්තම් ඒ වගේ දේ කුච් කරන්නේ මේ වගේ දේවල් මේ විදිහටම තියෙන එකෙන් වෙන්නේ තවත් නිදන් හොරු කිහිපයක් බිහි වෙලා මේ වගේ දේවල් නැතිනාස්ති කරන එක වෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ තමයි අද දවසේදී අපිට මේ නිදන් ගැන කතා කරනකොට මේ පෞරාණික දේ ගැන අපිට හොයාගන්න පුළුවන් වුණේ. අද දවසේදී වීඩියෝ එක ඔබට වැදගත් වුණා නම් අනිවාර්යයෙන් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඔබත් මේ වගේ දේවල් දන්නවා නම් අනිවාර්යයෙන්ම යකුල රාවණා අපිව දැනුවත් කරයි කියලා හිතනවා. අදට අපි ගිහින් එන්නම්. ඕකේ, තැන්ක් යූ.